අයිබුවන් හැමෝටම අද අපි යනවා රුමේනියාවේ තියෙන ලස්සන දිය ඇල්ලකුයි ප්‍රසිද්ධ විලකුයි බලන්න. ගෙදරින් 9ට විතර පිටත් වුණා. අද අපි රට මැද්දට යන්නේ කර්තිෂ්වාරා ටවුන් එක සිබියු පැත්තේ තමයි මේක තියෙන්නේ. අපි මැප් එක බලාගෙන නෙමෙයි ආවේ. ඉතින් මේ පාර මෙතනින් වහලා එතන අපි පොඩ්ඩක් නවත්තලා වටපිට බලලා වෙන පාරක් හොයාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් පැය කහමාරක් දෙකක් විතර වාහනේ ආවා. දැන් අපි බලන්න යන දියඇල්ලට ගොඩාක් ළඟයි. මේ හරියෙන් අපිට පේන්න ගනි දියඇල්ල. ඉතින් මේ හරි ගොඩක් ලස්සනයි. කඳු ප්‍රදේශයක් නිකන් නුවරඑළි ගියා වගේ. දැන් අපිට දියඇල්ල පේන්න ගත්තා. ඉතින් මෙතනින් බැහැලා තමයි අපි දියඇල්ල බලන්න යන්නේ. අපි බලමු කොහොමද කියලා. අපි වාහනේ නැවැත්තුවා. ඉතින් මෙතන ඉඳලා පයින් යනවා. ලංකාවේ වගේම තමයි දෙපැත්තේ කඩ තියෙනවා, එක එක විසිතුරු බඩු කෑම කඩ. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන හිමින් සැරේ උඩට යන් දියැල්ල බලන්න. අපි මේ බලන්න යන්නේ බර්ලයා දියඇල්ල. ඉතින් රුමේනියන් වලින් දියඇල්ලට කියන්නේ කස්කාදා. අපිට මේකට කියන්න පුළුවන් කස්කාදා බර්ලයා කියලා. ඉතින් මේක තියෙන්නේ ෆගරාෂ් මවුන්ටන්ස් වල මෝල්දවිනියාන් සහ නෙගෝය් කියන කඳු පන්ති දෙක මැද්දේ තමයි මේක තියෙන්නේ. මීටර් 1200කට වැඩි උසකින් තමයි මේක කඩා හැලෙන්නේ. Thank you.
ඉතින් මේ හරියට ආවම මාරම හැඟීමක් දැනෙනවා වටේටම තියෙන කඳු කොළපාට දියැල්ල මේ හැම දෙයක්ම එක්ක මාරම ෆීලිං එකක් තියෙනවා ඉතින් දියැල්ල ළඟට යනකම් යන්න ට්‍රේල්ස් දෙකක් තියෙනවා පැය දෙකක් තුනක් හතරක් වගේ යන වෙලාවක් යනවා ඉතින් අපි මෙතනින් උඩට යන්නේ නැහැ මොකද දැන් වැස්සක් වගේ එන හින්දා අපි මේ හරි ඉඳන් මේකේ ලස්සන බලලා අපි වාහනේම යන්න තීරණය කරා බර්ලියා ලේක් එක බලන්න තව විශේෂ දෙයක් තියෙනවා මෙතනින් කේබල් කාර් එකක් පටන් ගන්නවා ඒකට රුමේනියන් වලින් කියන්නේ ටෙලෙකබින කේබල් කා ඉතින් සමයකට වාහනෙන් යන්න පුළුවන් වුණාට වින්ටර් එකට යන්න බෑ එතකොට තමයි මේ කේබල් කාර් එක යූස් කරන්නේ දැන් වටේම මීදුමෙන් වැහිලා වැස්සකුත් පටන් අරන් තියෙන්නේ අපි මොනවා හරි කාලම මෙතනින් උඩට යනවා කියලා තමයි තීරණය කරේ ඉතින් අපි මේ කඩෙන් මොනවා හරි ඕඩර් කරන්න තමයි යන්නේ. අපි ගත්තේ ලංගෝෂ්
ස්මන්තන එක්ක සුදුළුණු මික්ස් කරපු පේස්ට් එකයි කෂ්කවාල් චීස් දාලා වැස්සයි මීදුමත් එක්ක අපි යනවා බර්ලයා ලේක් එක බලන්න. අපි මේ යන්නේ ට්‍රාන්ස්ෆගරෂාන් රෝඩ් එකේ. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් ලස්සන රෝඩ් එකක්. ඕගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ 18 වංගුව. ඉතින් ඒ වගේ ලස්සන view එකක් තියෙන ලස්සන රෝඩ් එකක් තමයි. අපි බලමු කොහේ හරි නවත්තලා ඒකේ වීඩියෝ එකක් ගන්න පුළුවන්ද කියලා. මොකද මේ මීදුමත් එක්ක පෙනෙයිද දන්නේ නැහැ. ඉතින් වාහන ගොඩාක් ඇවිල්ලා තියෙන හින්දා පාර ටිකක් බ්ලොක් වෙලා තිනවා. අපි කල්පනා කරා මෙතන වාහනේ පාක් කරන්න. මෙතන ඉඳලා ලස්සනට පේනවා මම කිව්ව රෝඩ් එක. මේක තමයි ට්‍රාන්ස්ෆගරෂාන් රෝඩ් එක. ඔයගලන්ට පේනවා ඇති ලංකාවේ 18 වංගුව වගේ තමයි. ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සන view එකක්. අපේ වෙලාවටම මීදුමත් චුට්ටක් අඩු වුණා. ආයිත් වැස්ස පටන් ගත්තා. ඉතින් අපි වාහනේ නවත්තලා දැන් පයින් යනවා. තව විනාඩි 10ක් විතරයි බර්ලයා ලේක් එක ගාවට යන්න. ඕගලන්ට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා මේ view එක. මේක තමයි බර්ලයා ලේක් එක. ඉතින් ලේක් එකට රුමේනියන් වලින් කියන්නේ ලාකුල්. එහෙම නැත්නම් අපිට ලාක් කියලා කියනත් පුළුවන්. එතකොට මෙතනට අපි කියන්නේ ලාකුල් බර්ලයා. එහෙම නැත්නම් බර්ලයා ලාක් කියලා. මේක මීටර 2034ක් උඩින් තමයි තියෙන්නේ. වැස්සට තෙමන නිසා ලොකු සීතලක් දැනෙනවා. ඔයගලන්ට පේනවා ඇති තාම හිම තියෙනවා මෙහි. ඉතින් තවත් සීතලයි. අපි කොෆි එකක් ඕඩර් කරා. ඒක දැන් මෙතනට එයි. අපි ඒකත් බීලා මේ view එක enjoy කරලා ගෙදර යන තමයි හිතන් ඉන්නේ.